ආයුබෝවන් කියලා පිළිගන්නවා විශුද්ධ ටීවී YouTube නාලිකාවට. ඉතින් වෙනදා වගේම අදත් මම කතා කරන්නේ ඕරා පරීක්ෂාව ගැන. විශේෂයෙන් දැන් මම අද කතා කරන්නේ ඕරා පරීක්ෂා කරන පුද්ගලයන් මේ ඕරා පරීක්ෂාව කරලා මොනවාද ඇත්තටම මේ පාරිභෝගිකයෝම රවට්ටන විදි කීපයක් තියෙනවා. මොකද ගොඩක් අය ඕරා පරීක්ෂාවකට ගියාට දන්නේ නැහැ මේ ඕරා පරීක්ෂාවෙන් මොනවද අපේ ජීවිතේ අපි බලන්නේ, මොනවද මේ අපි ජීවිතේ සකසා ගත යුතු අංගයන් සහ මොනවද අපි ශාරීරික පරීක්ෂාවට ලක් කරන දේවල්. ඉතින් ගොඩක් ඕරා පරීක්ෂා සිදු කරන අය කියන බොරුවක් තමයි යම් යම් පුද්ගලයන්ගේ චක්‍රවල අඩුවීමක් දුටු විගසම කියනවා. මෙම ශරීරය තුළ, ඒ කියන්නේ පුද්ගලයාගේ ශරීරය තුළ යම් යම් අදෘශ්‍යමාන ශක්තියින් ක්‍රියාත්මක වෙනවා කියන එක. ඉතින් මේක ඇත්තටම ගත්තොත් ඒක ඇත්තටම බොරු. මොකද අදෘශ්‍යමාන ශක්තියින් ක්‍රියාත්මක වෙනවා නම් ඕරාව සම්පූර්ණයෙන්ම අඳුරු පැහැය විය යුතුයි. මොකද ඕරාවේ එක චක්‍රයක් හෝ චක්‍ර කිහිපයක් ශක්තියෙන් අඩු විගසම අපිට තීරණයකට එළඹෙන්න හැකියාවක් නැහැ. එහෙම එළඹෙනව නම් ඒක සම්පූර්ණ බොරුවක්. ඉතින් මේ බොරුවෙන් ඇත්තටම අපි මිදෙන්න ඕන. මොකද එහෙම කිව්වහම ගොඩක් මිනිස්සු බය වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ යම් යම් අදෘශ්‍යමාන ශක්තියින් ක්‍රියාත්මක කිව්ව විගසම ගොඩක් සාමාන්‍යයෙන් ඒක තමයි අපේ ස්වභාවය. අපි ඇත්තටම බය වෙනවා. ඉතින් මේ දේ කරන්න එපා. මේ දේ කිරීම වහම නවත්තන්න. එක චක්‍රයක් චක්‍ර කීපයක් ඩැමේජ් වූ විගස අපිට තීරණයකට එළඹෙන්න බෑ මේ ඌරාවේ අදෘශ්‍යමාන ශක්තියින් ක්‍රියාත්මක වනවාද කියලා. මීට අමතරව තවත් පුද්ගලයන් කියනවා මේ ඌරා පරීක්ෂාව වාර කිහිපයක් කිරීම තුළින් භයානක ප්‍රතිඵල, ඒ කියන්නේ ශරීරයට අහිත කරන කිරණ නිකුත් වීම, ඒ කියන්නේ ඌරා යන්ත්‍රයට අත තැබීම තුළින් යම් යම් කියන්නේ අතුරු ආබාධ ඇතිවීමේ තත්ත්වයක් සමහර අය හඳුන්වලා තිනවා. මොකද මංගාවට ඕරා පරීක්ෂාවට එන අයත් කියනවා අපිට ආයේ එන්න එපා කිව්වා, එක පාරක් චෙක් කරන්න කිව්වා, ආයි බලන්න එපා කිව්වා, ඔන්න ඔය වගේ වචන. ඉතින් මේකත් ඇත්තටම බොරු කතාවක්. මොකද මේක සම්පූර්ණයෙන්ම සෙන්සර් එකක්, මේක සංවේදකයක් තියෙන්නේ. මේකට අත තිබ්බට පස්සේ ඒකට අපිට හානියක් සිදු වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම බොරු. මොකද මේක නිෂ්පාදිත ආයතනයනුත් ඒක කියලා තිනවා. එහෙම අතුරු විපාක ඇති වෙන්නේ නැහැ, කියන්නේ සයිඩ් ඉෆෙක්ට් මුකුත් ඇති වෙන්නේ නැහැ මේකට අත තිබ්බයි කියලා. නමුත් අපි එක රෙකමන්ඩ් එකක් කරනවා, එකවර වාර 7-4 5 වතාවකට වැඩි එක දිගට ඕරක පරීක්ෂා කරන්නේ නැහැ අපි සාමාන්‍ය එක දිනක් තුලදී. මොකද අපේ ශරීරයේ යම් යම් චක්‍ර හැසිරීම පිළිබඳ ස්කෑනර් යන්ත්‍රයට යම් යම් තෝරා බේරා ගැනීමේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි එකවර අත කිහිප වතාවක් තබලා බැලීම. ඉතින් ඒක විතරයි අපි කියන්නේ. සාමාන්‍ය නිෂ්පාදිත ආයතනිනුත් කියන්නේ තප්පර සහ විනාඩි ගණනක් තියෙන මේ ඕරාව එක දිගට පරීක්ෂා කරන වේලාවක්. ඉතින් මේ කාලය තුළ අපිට ඕරා පරීක්ෂාව සිදු කර ගන්නට පුළුවන්. සමහර තැන්වල අපි දකිනවා පැය ගණන් හොරක බලන වේලාවක් තියෙනවා. ඉතින් එතකොට සමහර වෙලාවට ඒ එන දත්තවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව ගොඩක් අය කියනවා මේ ඕරා එක පාරක් පරීක්ෂා කරාම ඇති නැවත පරීක්ෂාවකට එන දෙන්නේ නැහැ මේ ඕරා පරීක්ෂකවරු. ඉතින් මේක සම්පූර්ණයෙන් බොරුවක්. අපි කියනවා අපේ ඕරා පරීක්ෂණ මධ්‍යස්ථානයට මාස 3කට හෝ 4කට වතාවක් පැමිණෙන්න කියලා. මොකද මේ සඳහා අපි විශේෂිත වට්ටමක් ලබා දීලා තියෙනවා. මොකද අපි ඕරා පරීක්ෂාව නොමිලේ කිරීමේ පහසුකම් ඕගොල්ලන්ට සලසලා දීලා තියෙනවා මේ දිනවල සිට. ඉතින් ඔබට පුළුවන් මාස 3කට හෝ 4කට වතාවක් ඇවිල්ලා ඔබගේ ඕරා එක ඔබගේ දෑසින්ම බලලා ඔබටම අපි ඒක තහවුරු කරන ඔබට නිවැරදි මාවත මොකද්ද ඔබගේ මේ ඕරාව බලගන්න ගන්න ඔබගේ චක්‍ර ශක්තිමත් කරගන්නට කියන එක. ඉතින් මම මේ අද දිනේ මම සඳහන් කරේ විශේෂයෙන්ම ඕරා පරීක්ෂා පවත්වන කට්ටිය, කියන්නේ ඕරා පරීක්ෂකවරු විශේෂයෙන්ම මේ අපේ නොදැනුවත් පාරිභෝගිකයන්ට නොමග යවන අදහස් සාමාන්‍යයෙන් කියනවා. ඉතින් මෙන්න මේ දේවල් සාමාන්‍යයෙන් ඕරා පරීක්ෂාව වාරකට වතාව, කියන්නේ එක්වරකට වැඩි වාරයක් කරන්න එපා කියන එක. ඊටත් අමතරව මේ අනවශ්‍ය ආකාරයේ අමනුෂ්‍ය බිය ඇති කරනවා මිනිසුන්ගේ ඕරා එක පරීක්ෂා කරලා. ඊටත් අමතරව නැවත පරීක්ෂා කරන්න එපා. ඊටත් අමතරව එක එක අතුරු ආබාධ දෙන්න පුළුවන් මේකට අත තැබීම තුළ නැවත නැවත වතාව. ඉතින් මේ සියල්ල බොරු. ඇත්තම කතාව ඕරා යන්ත්‍රයේ නිර්මාණය කළ තියෙන්නේ මිනිසුන්ගේ ඕරා එක බලන්න. ඉතින් ඒ යන්ත්‍රය තුළින් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. අනිත් එක මේ යන්ත්‍රය හදලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ඕරා එකක් බලන්න මිසක් සාමාන්‍යයෙන් ඉහළම තලවලට ගිය පුද්ගලයන්ගේ ඕරා පරීක්ෂාවකට නෙවෙයි. ඉතින් ඕරා එකෙන් කිසිදු කෙනෙක් වැරදි අවබෝධයකට ගන්න එපා. තමන්ගේ චක්‍ර හොඳට ක්‍රියාත්මක වෙනවා කියලා තමන් 100%ක් ආධ්‍යාත්මික ශක්තියින් වලින්
පිරුණු කෙනෙක් කියලා යම් යම් අය මම දැක්කලා තියෙනවා සමාජ මාධ්‍යවල මගේ ඕරා එක මෙන්න මේ තරම් පවර්ෆුල් කියලා වගේ දේවල් මම දැක්කා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕරා යන්ත්‍රයෙන් අපේ ආයතනයේට එන අපි ගොඩක් අයගේ ඕරා පවර් එක 180කට 90කට අපි සකසන වෙලාවල් තියෙනවා. ඉතින් 180කට 90කට සකසුවා කියලා ඔහු 100%ක් ආධ්‍යාත්මික ශක්තියෙන් පිරිපුන් කෙනෙක් නෙවෙයි. මොකද මේ ඕරා යන්ත්‍ර නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇති ඇමරිකාව වගේ රටවල. ඉතින් ඒ රටවල ඉන්න 100%ක් ආධ්‍යාත්මික මිනිසුන් නැහැ ඒ රටවල. නමුත් මේක හදලා තියෙන්නේ සාමාන්‍ය ශාරීරික මානසික ආධ්‍යාත්මික කියන අංශ තුනම සමබර මිනිසුන්ගේ ඕරාවක් නිර්මාණය කිරීම සඳහා පමණක් බවත් විශේෂයෙන්ම සලකන්න. ඉතින් මේක හදලා තියෙන්නේ රහතුන්ගේවත් මේ ඊතහා ගිය ආධ්‍යාත්මික ශක්තියින් පිරිපුන් වලින් අයගේවත් ඕරා එක පරීක්ෂා කරන්න එමේ. ඉතින් මේකේ ඕරා එකේ යම් ශක්තියක් වැඩි වූ පමණින් හිතන්න එපා ඔබ ඉහළ මාර්ගඵලවලට එළමිලා කියලා. මොකද මේක අපි හදලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ශක්තියින් පරීක්ෂා කිරීමට පමණයි. ඉතින් මං හිතන ඕගොල්ලෝ අද ගොඩක් නොදන්න දෙයක් ගැන ඉගෙන ගත්තා කියලා. ඉතින් අපි තව දවසක හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.